සාමය සතුට කැන්ඩා නත්තල් සතුට රන්දා ප්‍රීතිය සතුට ගෙනෙනදා මේ ආදරණීය ඉරිදා හිතමිතුරුකම් පිරුණු සුබ නත්තලක් වේවා අද විශේෂ දවසක් තාරා සමග තක්ෂි ඔබව හමු වෙන හැම ඉරිදම බොහොම විශේෂ ආදරණීය දවසක් තමයි. නමුත් අද විශේෂයි තාරා අද නත්තල් දවස. හැමෝම සාමයේ සතුට පිරි නත්තල සමරන දවස. හැමදාමත් වගේ නත්තලේ තේමාව මෙවරත් සාමය. නත්තල කිව්වම අපිට මතක් වෙන්නේ හැමදාමත් සාමය සහ ප්‍රීතිය. ඔය දෙක කොයි විදිහට මිනිස්සු අතර තියෙනවද කියන ගැටලුව තමයි තියෙන්නේ දක්ෂ අපිට. ඔව් තාරා දැන් අද දවස බොහොම විශේෂයි කියලා මම කිව්වේ සුබ පැතුම් හුවමාරු වෙන දවසක්නේ. හැම කෙනෙක්ම අද මුණ ගැහුනාම සුබ නත්තලක් වේවා සාමයේ සතුට පිරේවා සුබ පැතුම් හුවමාරු කරගන්න දවස. නමුත් තාරා කිව්වා වගේ මේ සුබ පැතුම් අද දවසට පමණක් සීමා වෙනවාද? කොටින්ම කියනෝ නම් හිතවතුනි ඇත්තටම එක දවසකදී පමණක් මේ සියල්ල හුවමාරු විය යුතුද නැතිනම් අපි වෙනස් විය යුතුද? අපි කතා කරන්නේ අන්නේ කාරණය. අනිත් කාරණේ ගත්තාම දක්ෂි නත්තල් සුබ පැතුම් පමණක් නොවේ. අපි සාමාන්‍ය ජීවිතය ගන්නකෝ. අපි උදේට කෙනෙක් මුණ ගැහුනාම නැත්තම් මුහුණු පොතේ අපි චැට් කරනකොට සාමාන්‍ය වචනෙන් කියද්දි ගුඩ් මෝර්නින් කියලා කියනවනේ සුබ උදෑසන. සමහර අය ඒක වාසනාවන්ත දවසක් වේවා කියලා බොහොම හෘදයාංගමව අපිට සුබ පතනවා. හැබැයි අපේ හිත ඇතුළෙත් ඔය ප්‍රාර්ථනාව ඔය විදිහටම තියනවද කියන එක තමයි ප්‍රශ්නේ. අපි හැමෝම ගොඩක් වෙලාවට හිතේ එකක් තියාගෙන තවත් දෙයක් එළියට දෙන අපූර්ව මිනිස්සු. අනිවාර්යයෙන්ම තාරා අපේ ආකල්ප වෙනස් විය යුතුයි හිතවතුනි. තාරා සමග තක්ෂි හිතන්නේ විදිහට අපේ දවස් මොනතරම් සුබ වුණත් අපිට පළක් නැහැ අපි වෙනස් වෙන්නේ නැතිනම්. රාත්‍රී අපි නිදන්න ගියාම අපිට මුළු දවස පුරාම සිදුණු දේවල් සිහියට නැගිනවා. ඒක කාටත් එහෙමයි. අපි කරපු හොඳ දේවල්, අපි අතින් සිද්ධ වුණු වැරදි දේවල්, අපේ අතපසුවීම්
අපි අතින් කාගේ හරි හිතක් රිදුනනම් ඔය හැමදේම අපි රාත්‍රී නිින්දට යනකොට යහනේදී අපිට මතකයට එනවා. එතනදී අපේ හිතට එන්නේ වැඩිපුරම පසුතැවීම නම් අපේ දවස යහපත් නැහැ. ඇත්තටම තර. ඉතින් අපි නිින්දට යන මොහොතේ අපි අද දවස තුල මොනතරම් පරිත්‍යාග කළාද නැත්නම් අපි නිසා තව කෙනෙක් මොනතරම් සතුටු වුණාද කියලා අපිට හිතන්න පුළුවන් නම් නැතිනම් අපි අද දවස තුල කිසිම කෙනෙකුගේ හිතට දිවෙ නැහැ කියලා අපිට හිතන්න පුළුවන් නම් මතක් කරගන්න පුළුවන් නම් තාරා කිව්වා වගේ අපිට සනසිල්ලේ නිින්දක් ලැබෙනවා නැතිනම් අපිට සනසිල්ල නිදා ගන්න පුළුවනි. නමුත් මිනත්තල් දවසේ අද හැමෝම සාමය සහ ජීවනය ගැන කතා කරන අද දවසේ අපි කතා කරන්නේ හිතවතුනි මේ ඇත්තටම අප තුල මේ සාමය තිබෙනවද නැතිනම් මේ දවසට පමණක් අපි මේවා වෙන් කර ගන්නවද ඔබෙන් අහන්න හිතවතුනි ඔබ සැබෑවේ ජීවත් වෙන කෙනෙක්ද නැතිනම් ඔබ මවාගෙන ජීවත් වෙන කෙනෙක්ද කියන එක ඔබ මෙන් අහන්න මොනතරම් නිවැරදි උත්තරයක් ඔබට ඔබෙන්ම ලැබෙයිද කියලා කල්පනා කරලා බලන්න අපි අපිට වඩා අපි ගැන දන්න වෙන කෙනෙක් නැහැ දැන් අපි හුඟක් වෙලාවට කියනෝනේ තක්ෂි මං ගැන හොඳටම දන්නේ අරයා මං ගැන හොඳටම දන්නේ මෙයා දැන් හරියට බැලුවොත් දැන් තක්ෂි සහ තාරා ගැන හොඳටම දන්න කෙනෙක් ඉන්නෝ මේ මොහොතෙත් අපි වහගෙන ඉන්නෝ අපි අම්මා දැන් අම්මට වඩා අපි දෙන්න ගැන දන්න කෙනෙක් හිටියානම් ඒ තාත්තා විතරයි දැන් තාත්තා අපි තාත්තා අපි සමගින් ගියාට පස්සේ අපි අම්මා විතරනේ අපිත් එක්ක ඉන්නේ දැන් අම්මට වඩා අපි දෙන්න ගැන කියන කෙනෙක් නැහැ හැබැයි සමහර දේවල් අපි දෙමව්පියවත් අපි ගැන දන්නේ නැහැ ඒ දේවල් දන්නේ අපි පමණයි හිතවතුනි අපි තමයි අපිව විනිශ්චය කරන්නේ අපි ගැන ලැජ්ජාවක් අපිට එන්නේ දැනෙන්නේ උදාහරණයක් විදිහට අපි දවසේ අපි අතපසු වීම ගැන අපිනේ හිතන්නේ අපි කාටවත් කියන්නේ නැහැ බොහොම සමීප යාළුවෙකුට මං අතින් මෙහෙම දෙයක් වුණා මට හරි කනගාටුයි කියලා කිව්වොත් මිසක් අපි ගොඩක් වෙලාවට අපේ අතින් සිදෙන අතපසු වීම අපි කාටවත් කියන්නේ නැහැ අපිම කල්පනා කළා අපිම ලැජ්ජාව අපිම විඳගෙන අපි නිහඬ වෙනවා අපි එහෙම අතපසු වීම අවම කරගමු කියලා තමයි ආදරණීය ඉරිදාවෙන් තක්ෂි සමග තාරා හැමදාමත් ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ එක ඔබට වගේම මේ කතා කරන තක්ෂිට සහ තාරාටත් පොදුයි අපි වෙනස් වෙමු කියන එකයි අපි මතු කරන්නේ හිතවතුනි අපේ දෙවෙනි ගීතය අපි අහන්න විඳින්න සූදානම් වෙනවා මේ ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු ඒක තමයි මම කල්පනා කළේ තාරා නම ලුඩුකම ඔබේ ආදරණීය ගායන ශිල්පියාගේ ගීතයක් අපි විඳින්නට සූදානම් වෙනවා මේ ගීතය බොහොම ජනප්‍රිය වුණු ගීතයක් තාරා ඔව් මේ ගීතය වගේම නම ලුඩුකම කියන්නේ 92 93 අවුරුදු වලදී ඔව් ඒ වකවානුවේදී විතරක් නෙමෙයි අදටත් බොහොම ජනප්‍රිය ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්නට පුළුවනි. කාලයක් තිබුණනේ තක්ෂි ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන් වගේ නාමල් උඩුගම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතරේ මේ තරුණියන් අතරේ පමණක් නොවේ. ඒක තමයි විශේෂත්වය. තරුණයන් අතරේ පවා විශාල උන්මාදයක් ඇති කරපු ගායන ශිල්පියෙක් මේ නාමල් උඩුගම. ඔබට මතකනේ තක්ෂි එක සංගීත ප්‍රසංගයක් තිබුණා රෝඩ් ෂෝ නමින්. සංජීවිනී වීරසිංහ සමග නාම ලුඩුගම තමයි මේ ප්‍රසංගය සමග රට පුරා ගිහින් පොළොන්නරුවටත් මේ ප්‍රසංගය ආවා රෝඩ් ෂෝ මට මතකයි තාක්ෂි අපි සහභාගී වුණා මේ ප්‍රසංගේ නර්මන් අපි එතකොට සාමාන්‍ය පෙළවත් ලියර නැද්ද මන්ද සාමාන්‍ය පෙළවදී වගේ ඒ වගේ තරුණ තරුණියන් මේ බොහොම උන්මාදින් දැන් නාම ලුඩුගම වේදිකාවට ආවේ මාරාත්‍රි 12ට විතර තාක්ෂිනේ ඒ කියන්නේ දැන් මෙහි අද අන්තර්ජාලයත් එක්කලා හිතවතුනි දැන් රාත්‍රිය කියන දේ බොහොම සුළු දෙයක් වෙලා තියෙනවා තරණ පරපුරට අපි ඇතිලුව මේ කියන්නේ දැන් අපිට උනත් රෑ 12 රාත්‍රිය මේ ජංගම දුරකථනයත් එක්කලා රෑ ගෙවෙනවා තේරෙන්නේ ඔව් රාත්‍රිය බොහොම කෙටි කෙටි දැන් අපි හොඳ නිින්දක් නැහැ ඉතින් රෑ 12 කියලා කියන්නේ ඇත්තම වෙලාවක් නෙමෙයි දැන් නමුත් ඔය කියන අවදී රාත්‍රිය 12 කියලා කියන්නේ මේ බොහොම ටාක් රෑ වෙලා රාත්‍රිය 12 විතර තමයි නාමලුඩුගම වේදිකාවට ආවේ මතකද දක්ෂි පිරිමි ළමයි අපි දෙන්න බලාගෙන හිටියා පිරිමි ළමෙක් දැන් පිරිමි ළමෙක් දැන් ගෑල් ළමෙකුත් නෙමෙයි මේ නාමලුඩුගම වේදිකාවට ආවා කියලා කවුරුහට කිව්වහම මේ ළමයා දුවගෙන ගියා අපි ඉස්සරහම මේ ළමයා ඇදගෙන වැටුණා මතකද දක්ෂි මම නම් හිනා වුණේ ඒක මම දැක්කේ නෑ දැන් මං තාරාගේ කට මොනතරම් විශාල වුණාද කියන එක බලාගෙන හිටපු නිසා මට ඒක බලන්න බැරුව නෑ නමුතර තාරා කිව්වා වගේ ඇත්තටම මේක විශේෂත්වය තමයි යෞවනියන් විතරක් නෙමෙයි යෞවනියන් පවා උන්මාදයට පත්වුණු කෙනෙක් නාම ලුඩුගම දැන් අද මේ වර්තමානයේ සමහර ගායකයෝ සඳහා උන්මාදයට පත්වන්නේ යෞවනියන් සමහර තරුණයෝ ඒ අයට දෙන්න දෙයකුත් ඇත්තරම තියනවාද කියලා හිතනවා නේද ඔව් ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක් තාරා ඒ මේ යෞවනියන් දැන් මෙහෙමනේ අද වෙන්නේ ඒ ගායන ශිල්පියාට තරුණයෝ වෛර කරනවා
කරුණිය ආදරය කරනවා. නමුත් නාම ලුඩුගම කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඔහුම සමබරව තමන්ගේ ජනප්‍රියත්වයේ ගෙන ගිය කෙනෙක්. එයා ඒත් එක්කම දක්ෂි මේ දැන් අද නම් වර්තමානයේ අන්තර්ජාලයේ තියෙනවා ඔය තමන්ගේ ගීතය ජනප්‍රිය කරගන්න තරුණ ගායකයින්ට ගායිකාවන්ටත් එක්ක මේ Facebook කරා තමන්ගේ නිර්මාණය මේ මිනිස්සුන් අතර ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේ visual දැන් රූප රචනා කලාව එතකොට ඒ තරම්ම තිබුණ නැහැනේ දක්ෂි. නමුත් තමන්ගේ හැකියාවෙන් බොහෝ දේවල් ලබාගත්තු කෙනෙක් හැටියට නාමල්ලුඩුගම හඳුන්වන්නට පිළිවන්. ඒ නිසා තමයි අපේ දෙවෙනි ගීතයේ විදිහට මේ ආදරණීය ඉරිදාවේ ආදරණීය නත්තල් දවසේ නාමල්ලුඩුගම ගායන ශිල්පියාගේ මේ ගීතය අපි ඔබ වෙනුවෙන් තෝරගන්නේ. දැන් අපි වේලාව වෙන් කරන්න උමනයි ආදරණීය ඉරිදාවේ උත්තමාචාර්ය වෙනුවෙන් වෙනද වගේම ආදරණීය ඉරිදා උත්තමාචාර්යේ පිටපත සහ පූර්විකාව සුදේශ් කරුණාතිලක ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන පැරණි සිංහල කියමන සනාථ කරන නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු මෑත ඉතිහාසයේ අපිට හමු වෙනවා
विशिष्ट कलाकार वंते दिना एकाएक महागम सेकर अनेक के ना अद आदरणीय इरिदा उत्तमाचारे उपट अपि सिहिगान मन समरवीर मुदलगे दोन प्रेम की दालविस नम्मेनो हेटे दशके अगभागे खालीली बसिन प्रेम कीर्ति चरिते नूतन एफएम माल गिरवंट गिरवियंट एकम विविध विद्युत नालिका ओस्से एक रैकिन दैल्वी निवियन कोकिल कोकिलाविंट गैंपुरीन अध्ययने कर चरितायने कर गनीमेन हरवत पौरुषयक् सार्थक अनागतयक् कुरुम कर गतेकि अपूर्व चरितयक् प्रेम कीर्तिव मरा दमला दैन अवुरुदु 29क् एवनत मेतेक किसी दुशास्त्रीय अध्ययने कट हासुनोवो में कुड़ा मिनिसागे उत्तुंग निर्माण मेहवर पिलिबंदव यमक सिहिपत् करनटाय अद ताक्षी तारा समग आदरणीय इरिदा में अपूर्व गुण निदलि वडसठाने अपि उत्साहयक् गन्नि प्रेम कीर्ति दालविस एहेम नत्तम समरवीर मुदलिगे दोन प्रेम कीर्ति दालविस उपन्नी 1947 जूनी मासे 3 वेनिदा एदिन सवस 6:30ට කොළඹද සොයිසා මහරෝහලේදී එතුමාගේ මව මැස්ටියගේ අමරාදී ගුණතිලක සහ පියා සමරවීර මුදලගේ දොන් සයිමන් දාල්විස් ප්‍රේමකීර්ති දාල්විස් මුලින්ම පාසල් යන්නේ මාලිකාකන්ද මහවිද්‍යාලයට පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ සමත් වෙන ප්‍රේමකීර්ති 6වෙනි ශ්‍රේණියට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙනවා එතෙන් සිට උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලබන්නේ බොහොම සාර්ථක ශිෂ්‍යෙක් හැටියට ආනන්දේ සමාජ විද්‍යා පර්යේෂණ සංග්‍රහයේ උපදේශක සංස්කාරක විද්‍යාලයේ වාර්ෂික සංග්‍රහ වූ ආනන්ද සංග්‍රහයේ සංස්කාරක බෞද්ධ ශිෂ්‍ය සම්මිති සම්මේලනයේ ධම්ම ජයන්ති සංග්‍රහයේ සම සංස්කාරක යන තනතුරු ප්‍රේම කීර්ති දරන්නේ ඔහුගේ ඒ නිසඟ හැකියාවන් හින්දා ආනන්දේ ඉදැතිම වෙර නැමැති කෙටි චිත්‍රපටයේ තිර නාටක කෙටුම්පත සැකසීම වයස අවුරුදු 10 සිට ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට සහභාගී වෙන්නට ප්‍රේම කීර්තිත හැකිවන්නේ ඔහුගේ නිසඟ හැකියාවන් කුසලතා හින්දාමයි 1961 දී ප්‍රේම කීර්ති ළමා ශිල්පී පරීක්ෂණයෙන් සමත් වෙනවා 66 දී විකට වැඩසටහන් ශිල්පී පරීක්ෂණයෙන් සමත් වෙනවා 67 දී සහන නිවේදකයෙකු වෙනවා 71 දී ස්ථිර නිවේදකයෙකු වෙනවා 1974 දී ඔහු ස්ථිර වැඩසටහන් සම්පාදකවරයෙකු ලෙසත් 75 දී ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසත් උසස් වීම ලබනවා ඊළඟට මට මේ කාර්යාලයෙන් ගිහින් තුන පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා හැබැයි ආවේ මේ කතා කරන්නවත් තරවට මට නෙමෙයි සින්දු කියන්න ආවේ ගායකෙක් වෙන්න ඒලිම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක මට මතකයි මේ කාර්යාලය ඉස්සරහට ආවා එදා තමයි මම ඉස්සෙල්ලාම කරුණාරත්න විශ්වවිද්‍යාල මහත්මිය දැක්කේ ඊපස්සේ තෙලින්සිර අයියා කිව්වා මේ තාම මදි කටේ පුරුදු වෙන්න ඕනේ දැන් මේ සමූහ ගායනා වලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනා වලට සහභාගී වෙන්න නිසා කවදාකවත් සින්දුවක් කියන්න අවස්ථාවක් හම්බ වෙන්නේම නැහැ. මම මේ නඩලාස කරුණාතම විශේෂ කරා කියව මට කතා කරලා මේ තමසේ සින්දු කියන්නේ නැහැ හරියට. මේ අඩුවානේ මේ පිටපත කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්දරය ගැන ලියපු ලියමක් ළමා පිටට ආපලිම කඩ දුන්නා කියවන්න. ඉතින් මම ඔක කියෙව්වා. ඒ තමයි ඉස්සෙල්ලාම ගුවන් විදුලියෙන් කටහඬ ගිය දවසේ ඉතින් මට හරි ආඩම්බරයි. මේ කාර්යාලයෙන් එළියට බහලා යනකොට මම බැලුවා මේ මැද්දේ තියෙන ඒරියල් එක දිහා. ඔය කනුවත් තියෙන මේකම කතාහඬ ගියා නේද කියලා හරි සතුටින් මම ගෙදර ගියා. එදා තමයි මගේ කලා ජීවිතය ආරම්භ වෙච්ච මුල්ම දවස. රජරට සේවය, රුහුණු සේවය හා කඳුරට සේවයන් වල වරින් වර ප්‍රේම කීර්ති සේවය කරනවා. ඒ කාලේ ඉතාම ජනප්‍රිය වූ ගුවන්විදුලි වැඩසටහන් වන සොඳුරු සෙවන, ශනිදාස ආදී වැඩසටහන් වගේම සම්පත් සාදය, රතන සභා මණ්ඩලයේ රූපවාහිනී ආරම්භයත් සමග එහි පටන්ගත් අඳුන කියන වැඩසටහන ඒකම ලබා වැඩසටහන් රාශියක් සම්පත් රේඛා ආයුබෝවන් කියන වැඩසටහන ප්‍රේම කීර්ති නිෂ්පාදනය කළ ඉදිරිපත් කළ සහ සහභාගී වූ නිවේදනය කළ ඉතාමත්ම ජනප්‍රිය ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන මේ හැම මොහොතකදීම අලුත් වීම ලෝකයේ සිදුවන බවට එක රසාදකයක් පවතිනවා දායක ලෝකයක් සංගීත ශේක්ෂත්‍රයත් එසේම අලුත් විය යුතුයි ඒ අලුත් වීමට අත්‍යලක් රජරට කැපුණි එසේම අලුත් හඬක් දැන් වේදිකාවට අපි වැලිතරක් හදවනවා මේ ආරාධනය ලැබෙමින් වේදිකාවට පිවිසෙන්නේ අනුරාධපුරයේ ඇහැට වැව මඩම දේශිල්පිනිය ගුවන්විදුලි චිත්‍රපටි හා රූපවාහිනී ගීත රචකයෙකු ලෙස චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස චිත්‍රපට නළුවෙකු ලෙස සහ විසිතුර පත්‍රයේ විශේෂාංග කර්තෘවරයෙකු ලෙස
සිළුමින දිනමින ලංකාදීප ආදී පුවත්පත් වලට නිබන්ධවම කවි ලියන ලේකකෙකු ලෙස ප්‍රේමකීර්ති මිනිසුන් අතර සහෘදයන් අතර ඉතාමත්ම ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ප්‍රේමකීර්ති මේ යන්නේ බොහොම අඩු වයසකින් එතුමා මරා දමන විට ගීත 1600ක් පමණ ප්‍රේමකීර්ති ලියා තිබුණා. 1604 න් මා විශ්වාස කරනවා 99%ක්ම ගීත ඉතාමත්ම ජනප්‍රිය ගණේ විශිෂ්ට ගණේ නිර්මාණය කියලා. ඒ පුවත්පත් වලට සැපීමෙන් සෑහෙන ධෛර්යයක් හම්බුණා. ඉතින් මම ඉන්නකොට මම පුවත්පතක වැඩ කරගෙන හිටියේ කිව්වා ඒ අතරතුරේ ගුවන්විදුලි වැඩසටහන් වලට එනවා. ඒ සරත්ත්‍යයක වැඩසටහන තමයි ජාතික උරුමය කියලා ඒ කාලේ. ඒ වැඩසටහනට දවසක් හැන්දෑව මම එනකොට රූපයින්දුමති රංජිනී වල්කාන්ති පීරිස් එතකොට දැන් වල්කාන්ති නන්දසිරි මේ ගීතයක් සරල ගීයකට සරල වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතේ වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවෙම රෙකෝඩින් එක තියෙනවා. ඒ කියන්නේ පටිගත කරන්න ඕනේ. ඉතින් මම මේ ජාතික උරුම වැඩසටහනට ඇවිල්ලා වෙඳසේමේ මැදිරියේ ඉන්නකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය මේ කවියෙන්දයක් පත්‍රවල එහෙම ලියලා තියෙන නිසා මම අනුමත කරන්න පුළුවන් කියලා. පස්සේ රූපයින්දුමතිත් මල්කාන්තිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රේමගීති මෙහෙම එකක් කියලා තියෙනවා. දැන් මේ කුමාර රෙකෝඩ් කරන්න ඕනේ. මේ සින්දුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස මැඳුනේ යුගයක පිය සටහන් මැති ප්‍රාණිත එක්කලාගෙන ජීවන මී බිඳු කඳුලක් කියලායි ඔබ ළඟ ඔහු ළඟ ඔබ මෙන් මා ඇත්තේ කියලා. ඒක තමයි මගේ පළවෙනි ගීතේ. මට මතකයි ගීතේ මම ලිව්වේ විත්තිර හේතු කරලා කොලි කරදාසි. අදටත් ප්‍රේමකීර්ති මරාදම අවුරුදු 29ක් ගත වුණත් ඔහු ලියු ගීත ගැන අපි අදටත් විමසන්නේ ඒ ගීතවලට අපි මේ තරම් ආදරය කරන්නේ ඔහුගේ ඒ අපූර්ව නිසඟ ගී ලිවීමේ රටාව සහ ඔහුගේ ඒ හදවත පුරාම තිබුණු ඒ අපූර්ව සිතුවිලි සමුදායන් හින්දා. ප්‍රේමකීර්ති හැමදාමත් විශ්වාස කරපු දෙයක් තමයි ඔහු ජීවත් ඉන්න කාලේ කවදාවත් ඔහුට සම්මානයක් නොලැබේවි කියලා. හරියටම කිව්වොත් ඔහු මරා දමන ලද 1990 වසරේ හොඳම චිත්‍රපට ගීත රචනයේ සඳහා ස්වර්ණ සංක සම්මානය ලැබෙන්නේ ඔහුට. ඒ HT ප්‍රේමරත්නගේ සහරා වේසිනේ චිත්‍රපටයට ඔහු ලියු ගීතයට. ඉතින් අපි තක්ෂි තාරා සමග සියහඬ අපේ ආදරණීය ගුවන්විදුලියෙන් හැම ඉරිදාවකම ඔබේ දෙස වන්නට ගෙන එන මේ අපූරු ආදරණීය වැඩසටහන. ආදරණීය ඉරිදාතුරින් ප්‍රේමකීර්ති දල්විස් ඒ අපූරු කලාකරුවාට බොහොමන් දක්වන්නටයි මේ ඔහුගේ ජීවිත සටහන කෙටියෙන් සටහන් කරේ. ඔබ හැමෝටම බොහොමත් ස්තුතියි. මේ දැස කාගේද මේ මොහොතේ කොයිවද संख्या में भी
तेंगापी ओबटे में कथाकरण मोहते थितवतुनी हम तैनम उत्सव नाताल उत्सव समारवित ओबापी वमी दिन्ने ओबापी टेहुंगान दिन्ने ये वागे उत्सवे की इंदकने मिन्ना पुलुवनी अद हमोम नात्तले गने कथाकरणी येशु स्वांसे की पुद्याक तमाय असल वैसियाट प्रेम करने की निक नमु तोक मनोविधित अपे हितवतुन बारगान्नवाद की निकात समार विलावट प्रश्न अपे हेमदेम विहिलुवकट लक्कुनु कालयक नेमेक එනිසා ආගම ධර්මයේ පවා විහිළුවට හැලුවට ලක් වෙලා තියෙන්නේ. ඒක කනගාටුවට කාරණයක්. නමුත් තාරා අපි කල්පනා කරන්නේ මේ සියලුම ආගමික නායකයන් කිව්වේ එකම දෙයක් කියලා. අපි ඒක මොන විදිහට වෙන් කරගන්නවද කියන කාරණේ ප්‍රශ්නේ. අසල්ලැසියාට ප්‍රේම කිරීම තබාදක්ෂි අසල්ලැසියාගේ මුහුණවත් බලන්නේ නැති සමාජයක් මේක. අපි නත්තල විතරක් නෙමෙයි වෙසක් වේවා පොසොන් වේවා ඊළඟ සිංහල අවුරුදු කාලේ ඕනෑම උත්සව සමයක හොඳට බලන්න වැඩිපුරම තියෙන්නේ සාද සහ කෝලහල අපිට අහන්න ලැබෙන්නේ සහ දකින්න ලැබෙන්නේ ওই දෙකම තමයි අපි කලබලයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද අපි කලබලයි අපි පුදුම විදිහට කලබලයි අපි පුදුමාකාර කලබල කට්ටියක් අපි ඒ ගැන හිතන්න ඕනේ අපි යමක් කරන්න ඉස්සර වෙලා අපි කවදාවත් හිතනවද අපි දෙයක් කියන්න ඉස්සර වෙලා කවදාවත් හිතනවද මේ අපි කියන දේ කිව්වට පස්සේ මොකද සිද්ධ වෙන්නේ අපි කරන්නට යන දේ කරාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ අපි කවදාවත් හිතන්නේ නැහැ අපි හිතනවා අපි කරනවා නමුත් ප්‍රතිඵලය එක්කෝ විපතක් අපිටම නැතිනම් තව කෙනෙකුට ඉවසීමෙන් සැනසීම ලැබී දැන් ගොඩක් දෙනා කරන්නේ තක්ෂි අපිට කරන්න අපි හිතන්නේවත් නැති දෙයක් අපි හිතලවත් බලන්නේ නැති දෙයක් ඒ දේ ටක් ගාලා අපේ මුහුණු පොත හරහා දැන් වැඩිපුර මුහුණු පොත ගැන කතා කරන්න හිතවතුනි ඔබ අපි මුණ ගැහෙන්නේ මේ මුහුණු පොත හරහා නිසා අන්තර්ජාලය නිසා නා අපි ඔබ මුණ ගැහෙන්නේ එතනදිත් ගොඩක් දිනා කරන්නේ අපි කවදාවත් කරන්නේ නැති දෙයක් අපි කරලා බලන්න හිතන්නේවත් නැති දෙයක් සමාජගත කරන හැබැයි අපි ඒ දේ කරන්නේ ඔබ මෙහෙම කරන්න කියන හැබැයි අපි ඒ දේ කරන්නේ විය යුත්තේ අපි ඒ දේ කරන ගමන් හොඳ දේ සමාජගත කිරීමයි කියලා තමයි තක්ෂි සමගතාරා හිතන්නේ सलाई दूर सिसे न मंद नद
www.siahanda.com ඔබේ ආදරණීය අන්තර්ජාල ගුවන්විදුලිය ඔබේ දුකේදී සැපේදී ඔබත් එක්කලා ඉන්න ඔබේ ගෙමන නිවන ගුවන සියහඬ දැන් ඔබට අපිව අහන්න පුළුවනි ඔබේ ජංගම දුරකථනය ඔස්සේ බොහොම ලෙහෙසියෙන් අපි නැවත නැවතත් ඔබට බොහොම ආඩම්බරෙන් මතක් කරන්නේ දවසින් දවස ඔබ සියහඬ ගුවන්විදුලිය එක්ක මොනතරම් ලොකු බැඳීමකින් ඉන්නවද කියන එක විද්‍යුත් පැලට ඔබේ වන ලිපි සටහන් වලින් අපිට තේරෙනවා විතරක් නෙමෙයි සියහඬ ගුවන්විදුලිය සියලුම වැඩසටහන් සමගින් ඔබේ තිබෙන සම්බන්ධකම් ඔබේ තියෙන බැඳීම් එක්කලා ඔබ මොන තරම් අපිට කිට්ටුද කියන එක අපිට හිතා ගන්න පුළුවනි. ඔබේ ආදරය අපිට ශක්තියක්. ඔබේ ආදරය අපේ සභාපතිනියට ශක්තියක්. ඉතින් අපි හැමදාමත් ඔබේ ආදරය, ඔබේ යෝජනා, චෝදනා සියල්ල අපේක්ෂා කරනවා. මම කල්පනා කළේ තරම මේ වචනවලට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. වචනවලට තරම් තක්ෂි වෙන කිසිම දෙයකට ලොකු බලයක් නැහැ කියලා මට විලාවකට හිතෙනවා. ඔබ හිතන්න පුළුවනි මේ වචන කියන්නේ වචන විතරයි කියලා. නැහැ හිතවතුනි වචන වලට පුදුමාකාර දේවල් කරන්න පුළුවන්. මරණාසන්න කෙනෙක්ව ජීවත් කරවන්නත් පුළුවන් තරමේ බලයක් වචන වලට තිබෙනවා. අපි නොහිතුවට. එකයි මං කල්පනා කළේ තාරාද හොඳ දවසක්, විශේෂ දවසක්, ආදරය සිනහසගෙන වැඩිපුර කතා කරන දවසක්. එනිසා ඔබේ වචන වලින් ඔබට මොනතරම් මෙහෙයක් කරන්න පුළුවන්ද කියන කාරණේ ගැනත් කල්පනා කරලා බලන්න. අපි තාරා සමග දක්ෂි බණ කියනවා නෙමෙයි. නමුත් මේ තමයි අපි කතා කළ යුතු දේවල් හිතුවදිනේ අපිට බොහෝ දේවල් වෙනස් කරන්න බෑ. දැන් අද උදේ ඉඳලා මම කල්පනා කළේ තාරා මේ සුබ පැතුම් මේ සියල්ලත් එක්කලා මිනිස්සුන්ගේ ආකල්ප ගතිගුණ ඇවතුම් පැවතුම් වෙනස් වෙනවා නම් මොනතරම් දෙයක්ද කියලා. ඔය සුබ පැතුම් වල තියෙන ආදරය උන්ගේ හිත තුලත් තිබුණා නම් ලෝකෙ මොනතරම් සුන්දර වෙයිද කියලා ඇත්තටම මටත් නම් හිතුණා. ඔව් ඒකයි අපි අද වැඩසටහන ආරම්භයේ ඉඳලම ඔබට කියන්නේ අපි වෙනස් වෙමු. අපි අද ආදරණීය ඉරිදාවේ තේමා හැටියටත් අපි සඳහන් කරන්නට කැමති. අපි වෙනස් වෙමු. හැබැයි හොඳ විදිහට. තවත් කෙනෙකුගේ හිතරි දෙන්න අපේ තුල තියෙන ඉඩකඩ අපි අවම කරගනිමු. අපි අපේ වචනයක් එළියට දෙන්න කලින් ඒ වචනය අපි පාවිච්චි කරන්නේ මොන කෙනෙක්ටද? මොන හේතුවකටද? එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ ගැන අපි හිතමු. දැන් අපි වැඩිපුරේ ගැන හිතන්නට ඕනි තරම මේ අපි අහන දකින්නේවත් එක්කලා. අපි වචනයක් එළියට දෙන්නට කලින් හිතවතුනේ අපි කාට හරි කතා කරන්නට ඉස්සෙල්ලා අපි දෙසරයක් කල්පනාක් දැන් ඔබ මෙහෙම හිතන්න ඔබ යාළුවෙකුට දුරකථන ඇමතුමක් ගන්න යනවා කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්නේ නොසන්සුන්කමක්. ඔබ මානසික මට්ටම හොඳ නැහැ. ඒ වෙලාවට ඔබ දෙසරයක් හිතන්න. ඔබේ දුරකථන ඇමතුම ගැනීම පමා කරන්න. මොකද ඔබ ඒ වෙලාවේ ඒ ඇමතුම ගන්නවා කියන්නේ ඔබ පිට කරන එක වචනයකින් ඔබේ මිතුරා සහ හෝ මිතුරිය මොනතරම් කඩා වැටීමකට ලක් වෙයිද? පස්සේ අපි පසුතැවේ. මට එහෙම නොකිය ඉන්න තිබුණා කියලා ඔබ කියයි ඔබ හිතයි. නමුත් වචනේ අපිට ආපහු ගන්න පුළුවන් කමක් නැහැ. බොහෝ දේවල් ආපහු ලබා ගන්න පුළුවන් ඉතාර නමුත් අපි පිට කරන වචන කවදාවත් අපිට ආපහු ගන්න බැහැ හිතවතුනි. ඒකයි අපි කියන්නේ. දැන් මේ ওই තාරා සමග දක්ෂි අතිනුත් ඔය වැරද්දම සිද්ධ වෙනවා. ඒකයි අපි කියන්නේ. අපි වෙනස් වෙන්න ඕනි. නැත්නම් මේ දවස් සුබ දවස් මොනතරම් ආවත් වැඩක් නැහැ. අපි වෙනස් වෙමු හිතවතුනි. ඒත් එකම අපි මතක් කරමු තාක්ෂි දැන් මේ උත්සව සමය දැන් මේ නත්තල් සමය ඊට පස්සේ අපි අලුත් අවුරුද්ද ඊළඟට ලබනවා. එහෙම අපිට දැන් ඉස්සරහට එන්නේ මේ උත්සව සමයක්. එතෙන්දී හැමෝම මේ ගොඩක් දෙනා අලුත් ඇඳුම් පැළඳුම් කෑම බීම ඒ වගේම ගිනි කෙලි වලටත් විශාල වේදමක් දරනවා. උන් ඔතෙන්දී හිතවතුනි අපි ආදරණීය ඉරිදා එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ දාමත් කරුණාවන්ත කාරුණික හදවත් තියෙන මිනිස්සු කියලා අපි දන්නවා. ඒ නිසා ඔබට අපි මතක් කරන්නේ ඔබ රතිඤ්ඤා පත්තු කරනවා නම් ඔබේ නිවසේ ඔබේ වත්තේ නැකත් වලට පත්තු කරනවා නේද? ඒ වගේම හිතේ සතුට නත්තල ලබනකොට ඊට පස්සේ නත්තල් සමයේදී ඊට පස්සේ අලුත් අවුරුදු උදාවේදී ඔබේ සිව්පා සුරතලා කතරම් පීඩාවට ලක් වෙනවද කියලා ඔබ දන්නවද? අනේ අසරණ සතුන් ගැනත් ඔබ ගිනිකිලි භාවිතා කරනකොට චුට්ටක් හිතන්න. ඔව් තාරා, ඒ අයට කතා කරන්න බෑ. නමුත් හොඳට බැලුවොත් ඔබට පුළුවනි ඒ අය කියන දේ තේරුම් ගන්න. මේ වලිගයේ වනමින් නැතිනම් ඒ දයාව අපේක්ෂා කරන ඇස් දෙක දිහා බලන්න මොනතරම් දේවල් කියනවා ඇද්ද? කොහොමද කියන්නේ? රතින් ජපත්තු කරන්න බා මට බයයි. මගේ හදවත පැලෙයි කියලා මට බයයි. ඒ සතුන්ට කියන්න බෑ. එනිසා නමුත් අපිට හිතන්න පුළුවනි. ඒකනේ අපිට මිනිස්සුය කියලා කියන්නේ. එනිසා අර තාරා කිව්වා වගේ ඉදිරියෙන්නේ උත්සව කාලයක්. තාරා මතක් කළා වගේ ඔබ ඇඳුම් පැළඳුම් බඩු බාහිර ආදී ගන්න අතරේ විශේෂයෙන්ම ගන්න දෙයක් රතිඤ්ඤා, ගිනි කෙලිය, හස්කුරු මේ වගේ දේවල්.
हितमु අපි විඳින්න අපිට විඳින්න බැරි දේ හිතවතුනි සිව්පාවට විඳින්නත් බෑ දැන් හුඟක් වෙලාට ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් දක්ෂෝ අපි ඔබට කියන්නේ නැහැ ඔබේ ආහාර වේලට මස් මාංශ එකතු කරගන්න එපා කියලා අපිට එහෙම කියන අයිතියක් නැහැ ඒ ඔබේ කැමැත්ත ඒ ඔබ නතර කරනවා නම් කළ යුතුයි ඔබ විසින් ඔබේ කැමැත්තෙන් හැබැයි අපිට වගේම ජීවත් වීමේ අයිතියක් සිව්පාවන්ටත් තියෙනවා අපිට වගේම හුස්ම ගැනීමේ අයිතියත් උන්ට තියෙනවා අපිට වගේම දුක සතුට බිය ආදරේ ඔය සියල්ලම ඔය සතුන් තුල තිබෙනවා කතා කරා වැඩිද දක්ෂි ඔව් ඒ නිසා අපි ගීතමේ විරාමයක් ලබා ගනිමු ताक्षी तारा एट जीमेल डॉट कॉम आपे विद्युत पैलेट मुनतरंग उब लियला तिबुना दिखीने का तितिम मताक करन्नो अपि सती देखको तुनक कालिया कपिट उब तिक्कला आदरणीय रिद्यावगत करन्न बेरियुना यम यम हेतु निसा इतिंग अपि इतिंदी अपि गरु सभापति निय अनुषा निलंतिका मैथिनी इवसी मिट नवत नवतत अपि हिस्स नमन्न कैमती मुकद अपि बहुम होदिन वटहागत्तु सभापति नियक අපිව මෙහෙවන්නේ තක්ෂිසහතරගේ යම් යම් හේතුන් නිසා අපිට ඔබ මුණ ගැහෙන්නට බැරි වුණා ආදරණීය ඉරිදාවන් තුනක් ඒ තුලදී ඔබට අපි අපේ අඩුව අපේ නැතිකම නැතිනම් ආදරණීය ඉරිදාව නැත්තේ මොකද කියන එක පිළිබඳව ඔබට බොහොම ලොකුවට දැනෙලා තිබුණා කියලා ඔබේ ලිපි සටහන් වලින් අපිට තේරුණා. ඉතින් අපිට සතුටක් තාරා ඔබට උත්තර ලියලා තිබුණා කියලාත් තාරා මට කිව්වා. බොහෝ යෝජනා තිබුණා. තාරා රුචිරාණී
අවිසාවෙල්ලෙන් ඔබ අපිව අහනවා ඔව් හැමදාමත් ඔබ ඔබ ආදරණීය ඉරිදාව ඇහුවත් නැතත් අපිට ලියන කෙනෙක් ඉතින් ඔබේ යෝජනා තිබෙනවා සහ ලකිත මිලන් අපිව අහන ආදරණීය හිතවතා මේ මොහොතේත් අපිව අහනවා ඇති ඔකිත් තියෙනවා තාරා බොහොම හොඳ යෝජනා අමතක කරන්න එපා ආදරණීය ඉරිදා ඔබේ යහපත් යෝජනා අනුව වෙනස් වෙන්නට කැමති ඉරිදාවක් ඒ නිසා ඒ ඔබ ඒ යෝජනා සම්බන්ධයෙන් අපි දෙන්න ධාර සමග තක්ෂි ඉදිරියේදී ඒ විදිහට ඔබේ යහපත් යෝජනාවලට අනුව හැඩගැහෙන්නටත් බලාපොරොත්තුවක් තියෙනවා ගෝනුසිගෙන තක්ෂි කියන්න තියෙනවා කිව්වෝ ඔව් ඒක තමයි මේ ගෝනුස කියනවද දැන් ගෝනුසික් කෑව කියලානේ අපි කියන්නේ දැන් ඉදිරියේදී ඔක කියන්න වෙන්නේ සරදීල් කෑව කියලා සරදීල් වෙඩි තිබ්බා කියන්නේ ඒ කාලේ දැන් කියන්න සරදීල් ගැහුවා කියලා වගේ එකක් වගේ සරදීල් දෂ්ට කරා සරදීල් දෂ්ට කරා වගේ දෙයක් කියන්නේ දැන් අපි මෙහෙම කියන්නට හේතුව තමයි හිතුවතුනේ මේ සරදීල් නාමය ගෝනුස ලෝකයට ඇවිත් තිබෙනවා එහෙම ගෝනුස් හැට නම් දානවා නම් තක්ෂි මනුස්ස නමක් දාන එක ඉතාම අසාධාරණයි මොකද ගෝනුස්සගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කිත්සිරී රණවන මාත්මෙත් එක චෙක් ජනරජයේ සත්ව විද්‍යාචාර්යෙක් වන පැන්ටිසෙක් ක්වාඩික් මේ කරපු පරීක්ෂණයකදී තමයි මේ ගෝනුසු විශේෂය සොයාගෙන තියෙන්නේ. පරීක්ෂණයේදී හොයාගත්තු අලුත්ම ගෝනුසු විශේෂය තමයි තරමේ සරදීල් කියලා නාමයෙන් හඳුන්වලා තියෙන එකයි අපි රොබ්ඩ කිව්වේ. ඇත්තටම මේ නම යෝජනා කරේ කවුද දන්නේ නැහැ නේද තාක්ෂි? ඔව් තීරණේ කණ්ඩායමම තීරණය කළා කියලා තමයි දැනගන්න තිබෙන්නේ. සත්වවේදී සංජීව ජයරත්න තමයි එහෙම කියන්නේ. ඉතින් කොහම වුණත් දැන් ඉදිරියේදී ඕක හැබැයි හැමතිස්සෙම කෙරෙන්නේ නැහැ අපි දැන් අපි නාමිකව කාවහරි එහෙම මේ හැඳින්නුවට ඒක එක දිගටම ගෝනුසට අපි කාවදාවත් හදිස්සියම ගෝනුසේ පැගුරුත් සරදීල් පැගුණා කියලා කෑ ගහන්නේ නැහැ නේද බලාගෙන සරදීල් පාර ඉන්නවා කියලා කියන්නේත් නැහැ මේ දවස්වලට සරදීල් එළියට එනවා කියලා කියන්නේත් නැහැ බලාගෙන පාර යන්නේ සරදීල්ල පාරා ඉන්නවා කියලා දැන් අර තාර කිව්වා වගේ මේ සරදීල් මොකටද මේ විශේෂ සම්ඳුන්නන්න යොදාගත්ත කියන එකත් ප්‍රශ්නයක්. ඔබේ පිළිබඳව දන්නව නම් අපිට ලියන්න. takshitara@gmail.com ඔබට සුපුරුදු අපේ විද්‍යුත් පැලේ ලිපිනේ. මේ වැස්ස කාලේ මේ දෙසැම්බර් වැස්ස කාලේ පාර යනකොට සරදීල්ලගෙන් පරිස්සම් වෙන්න කියලත් තක්ෂි සමග තාරා ඔබෙන් ඉල්ලනවා. දලදා ආමුදුරුවනේ ඇසල පොය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනිනොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලිතක් මත ලැබෙන්න පැතුවා එනවාරේ පාලු කුඹුරු පස් වන්දන රන් බිදුවට වෙන්ටයි නිල් පැලපත කිරි වන්දන කිරිගෙන වැඩෙන්ටයි මාත් එක්ක සංසාරේ අත් වැල් බැඳ යන්ටයි පාත් කවුරුවත් නැති මට එළියක් නීකින්ටයි දලදා ආමුදුරුවනේ ඇසල පොය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනිනොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලවිතක්
मटल बिंद पैतुआनवारे मल सुवंदक से मावट सुवंद विदिंताई एल सुलंगक वी आउदिन गत सित पुबुदंताई मातेक संचारे अत्वेल बेंद यंताई कान काउरु अत्नेति मट एलियक मींताई दलदा मुदुरुवे एसल पोय दावसे अलुत सहल मंगलित मंतनियें आरे तनिनो तनिय यंद एक मेदुर संसारे आलहितक मत लेबेंद पैतुआएन वारे तानी नो तानी यंदे कमे दूर संसारे आलनी तक मत लेबिंद पैतुआएन वारे तानी नो तानी यंदे कमे दूर संसारे आलनी तक मत लेबिंद पैतुआएन සමහර වෙලාවට අපේ ඇවතුම් පැවතුම් එක්ක ඔබට හිතෙන්න පුළුවනි හිතවතුනි අපේ තම තමන්ගේ ඇවතුම් පැවතුම් එක්කලා තම තමන්ගේ රසවින්දිනත් එක්කලා අපි හුදෙකලා වෙලාද කියලා ඔබට හිතෙන්නට පුළුවනි මම එහෙම කියන්නේ ඔබ බොහෝම උසස් රසවින්දනයකට හිමිකම් කියන කෙනෙක් කියලා අපි දන්නවා එනිසායි ඔබ සියානු ගුවන්විදුලියත් එක්කලා බැඳීමකින් ඉන්නේ සියානු ගුවන්විදුලිය නිරන්තරයෙන්ම ඔබේ උසස් රසවින්දනය වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කරන්නට සූදානම් වෙන්නේ සහ නිර්මාණය කරන්නේ අන්න ඒ හේතුව නිසා මම ඔබට කියන්නට ගියේ මේ උසස් රසවින්දනයේ නිසාම ඔබ හුදෙකලා වෙලා කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මොකද මම එහෙම කියන්නේ මගේ හිතුවෙත් එක්ක හිටියා ගුවන්විදුලි නිවේදකයෙක් එක්කවකට දැන් ඔහු ගුරුවරයෙක් විදිහටයි වැඩ කරන්නේ. ඔහු කියපු කාරණයක් තමයි අපේ මේ තියෙන රසවින්දනයත් එක්කලා මට වෙලාවකට හිතෙන දෙයක් තමයි තක්ෂිලා මේ අපි හුදෙකලා වෙලාද කියලා. මේ යන රටාවත් එක්ක අපි හුදෙකලා වෙලා කියලා හිතනවා කියන එක බොහොම මට දැඩිව දැනුණු කාරණයක්. ඔබට එහෙම හිතනවා වෙන්න පුළුවනි මේ යන රටාවත් එක්කලා අපි අහන ගීත, අපි විඳින ටෙලි නාට්‍ය, අපි අහන දකින කතා නැතිනම් අපේ භාෂාව තර විශේෂයෙන්ම අපේ භාෂාව ගැන ගත්තොත්ින් එහෙම ඒ ඔක්කොමත් එක්කලා අපි හුදෙකලා වෙලා කියලා ඔබට හිතෙනවා නේද? එහෙම හිතන්න. එහෙම අපි හුදෙකලා වෙලා කියලා හිතලා ඔබේ මේ ඉතාම ගෞරවනීය වූ අදහස් ඇවතුම් පැවතුම් වෙනස් කරන්නට උත්සාහ කරන්නත් එපා. අපි වෙනස් වෙන්න ඕනේ අපේ හොඳ දේවල් ඉතිරි කරගෙන. අපි වෙනස් වෙන්න ඕනේ අපේ දුර්ගුණ අපේ අයහපත් දේවල් අයින් කරගෙන. එකයි අපේ අද තාර සමග තක්ෂි අපි මම තමයි තේමාව ගෙනාවේ. අපි වෙනස් වෙමු. ඒ විදිහට. ඉතින් තාර මේ මංගල භාෂාව ගැන කිව්වෙත් ඒකයි. අපේ පුදුමාකාර ලස්සන භාෂාවක් නේද තියෙන්නේ අපි අහන්නේ. BS GN MK කියලාත් කියනවා. MK කියන්නේ මොකද කරන්නේ? MK තක්ෂි. දැන් අපි ඊළඟට MK. හරි සරලයි. බොහොම සරලයි. දැන් අපි ඊළඟට MK ඊට පස්සේ GN. තාපීකින් GN. එහෙමදින් ඒක මොන තරම් දැන් මේකේ කනගාටුවටම කාරණාව තමයි තක්ෂි ස්වාමීන් වහන්සේලා අපේ බුද්ධ පුත්‍රයින් BS කියන වචනේ පාවිච්චි කරනවා. හායි කියලාත් කියනවා. හවු නයිස් කියලාත් කියනවා. ස්වීට් කියලාත් කියනවා. දැන් අපි කියන්නේ නෑ මේක මේ වින් මේක ස්වාමින් වහන්සේලා මේක කියන්න ඕන නැහැ අනිත් අය කියන්න ඕන කියන කාරණේ නෙමෙයි කියන්නේ මේ භාෂාව ඉතාම අපුලයි ඒකයි අපි කියන්නේ හිතවතුනි අර තාරකියෝ වගේ කනගාටුවට තුඩු දෙන අනිත් කාරණේ තමයි අපි දකිනවා මොනතරම් දැනුම් සම්භාරයක් තියෙන හිතවතුන්ද මේ කියලා සමහර අය මොකද අපි හොඳටම දන්නවා අපි පෞද්ගලිකව දන්නවා මේගොල්ලන් බොහෝම උගත් අය සමාජයේ බොහෝම හොඳ තැන්වල ඉන්න අය කියලා. නමුත් ඒ අයත් කතා කරලා අවසානෙද කියන්නේ BS. ඒ අයත් කතා කරලා අවසානෙද කියන්නේ GN. හරිම කලකිරීමක් සහ මේ තමයි අපේ කඩාවැටීම සලකුණු කියලායි අපි හිතන්නේ. අන්න ඒකයි මම නැවතත් ඔබට අපි තේමාව මතක් කරන්නේ. අපි වෙනස් වෙන්න ඕනේ මේ දේවල් එක්කලා අපේ භාෂාව. ඔබ මෙතුවක් දැන් මේ ආදරණීය ඉරිදාවෙන් අහන මේ මොහොතේ ඔබ ඇතුළත ඔක සිද්ධ වෙනවා. අපි දන්නවා මේ මොහොතේ ඔබ අපි වහන මමත් එහෙම කරනවනේ.
කියලා ඔබ කියනවා අපි දන්නවා ඔබත් එහෙම කරනවා එහෙම කරන්න එපා මොනතරම් ලස්සන වචන දුබට තියෙන්නේ බීස් කියන එක ඔබ හිතන්නකෝ ඔබ කියන්නේ බීස් කියලා බුදු සරණයි කියන එකනේ බුදු සරණයි කියලා ලියන එකයි බීස් කියලා ලියන එකයි දැනෙන හැඟීම් දෙකක් නේ හිතවතුනි ඕක අපි හිතන්නට ඕනේ ඔබ දිගටම ඔබේ අපි ඒකල කියන්නේ chat box එක ඔබ ඔබේ කතිකාව කරගෙන යනවා දිගටම මොකද කරේ අද මොකද කරේ මං අර හිගියා මෙහි ගියා නමුත් ඔබට අවසානයේදී බුදු සරණයි කියන්න බෑ ඔබට ඒ තරම් කාර්ය බහුල වෙනවා ඔබ एक विहिलुवाक लसन भाषा वाक तीन कथा करें बहुम लसन भाषा वाक इन सा अभी एगनाथ हितम अभी विनस्वी मठ अभी भाषा वगनाथ हितम लसन भाषा वक्त अभी कथा करें पुदुमाकार भाषण दिए तारा तीन मे के मे बी एस एम के डी एन वगे देवल पावीची करें तो अभी लसन भाषा लसन विधेयट हसुरुन तीरने कर अद लसन दवसाग्नि द्रविड भाषा विन ගෑන ගීයක් විඳිමු මේ රජිනී මුර්ගන් චිත්‍රපටියේ ලස්සන ගීතයක් නැටුවත් කමක් නැහැ. ඔව් එහෙම වුණත් ඉතින් කොහොමත් ඉතින් ඔයා නිකන් ඉන්නේ කියලාත් මම දන්නේ නැගේ. අපි ජීවිතේ විඳිමු හිතවතුනේ ඔබත් එක්කලා ජීවිතේ විඳින්නයි තාරාගේ දක්ෂිගේ මේ ආදරණීය වැයම. ආවි ආ ආවි आवी परकोटी कड़े अव वंदद नाले पुकड़े देवी दिन सा पातिड़े ना मरंदे पोने सापिड़े कादलन टीले नेंज बन्ना नेनचिटा तेड़ी वंद देवद एनने का कुड़चिटा नेतु वरैकू नानुंदा आगामे अब वंदद नाले पुकड़े देवी दिन सा पातिड़े ना मरंदे पोने सापिड़े पलगार तट मूडी वैकवो मुड़ियादे वासने वीसवे अव पेच सम टेस्ट नेनचाले अदु बूस्ट केट को मैटर आवी परकू टिकट अव वंदद नाले पूकड़े कौन दे ये आनंद दे रजनी मुर्गन टी ये कुड़ कच्चूल தாம்பலம் சிறக்கு உடவு சுறுசுறுப்புக்கு சூடான சுவையான ஸ்ட்ராங்கான ராஜினி முருகன் டீ எங்களுக்கு வேறுங்கும் கிளைகள் இல்லை கன்னி தீவு போல் தொடரும் லவ் டெய்லி பேப்பரா படிச்சேனே உப்பு பிஸ்கட்டா அவளும் என்ன புட்டு திங்கவே உடஞ்சேனே जाड़गाटू कन्नुदा पड़ईड़ टोकनु वांगुदे मूड़ मातू सोल्लुदा
மனசையும் பார்சல் போடுதே அவ தொட்டு தரும் கிளாஸ் அதிலே தான் உயிர் க்ளோஸ் பாத்துக்கோ பாத்துக்கோ டேஞ்சரு ஆவி பறக்கும் டிக்கட அவ வந்ததனால பூக்கட தேவி தினுசா பார்த்திட நான் மறந்தே போனே சாப்பிட ஆவி நம்பி வாங்க சந்தோஷமா போங்க www.sihanda.com අන්තර්ජාලයේ ඉන්ද්‍රජාලිකය සියහඬ ගුවන්විදුලිය ඔබේ ගිමන නිවන ආදරණීය ගුවන්විදුලිය හිතවතුනි මේ විවේචනය කියන එකට හැමෝටම අවසරය දෙවෙනවා අපේ තාරා සමග දක්ෂිකයේ මේ වැඩසටහන විවේචනය කිරීම සඳහා ඔබට සියලුම අයිතිය තිබෙනවා නමුත් අපි කැමතියි ඔබේ ඒ විවේචන විඳින්න අපිට ලියන්න කියලා අපි නිරන්තරයෙන් ඔබට කියන්නේ ඒකයි නමුත් විවේචන සිදු කළ යුත්තේ හිතවතුනි විවේචනයට ලක් වෙන පුද්ගලයා ඉදිරියේ හෝ ඔවුන්ගේ දැනගැනීම සඳහා කියලායි තාරා සමග තක්ෂි හිතන්නේ නේද තාරා නැති තැන විවේචනය කරන්න එපා කියලා තමයි තක්ෂි ඔය කිව්වේ කාටවත් නෙමෙයි තක්ෂි කිව්වේ නෑ මම තාරා සමග තක්ෂි අපි අද අපේ තේමාව හැටියට කතා කරන්න කල්පනා කළානේ අපි වෙනස් වෙමු අපි වෙනස් වෙමු හොඳ විදිහට ඔක තමයි අපේ තේමාව හිතවතුනි අණු ගණන් වල රාජකීය විද්‍යාලේ පොළොන්නරුව රාජකීය විද්‍යාලේ නේවාසිකාගාරේ තක්ෂි සමග තාරා නේවාසික ජීවිතය ගත කළ සමහර රාත්‍රීන් වලට මොකද තක්ෂි අයියගේ නම රෝහිත රෝහිත මට ඉතුරු ටික මතක නැහැ මටත් මතක නැහැ රෝහිත කියලා නත් කිව්වේ හිතවතුනි මේ පිරිමි නේවාසිකාගාරේ තියෙන කාන්තා නේවාසිකාගාරේට චුට්ටක් එහාට වෙන්න ඉතින් බොහොම සහෝදරත්වයෙන් බැඳී හිටියා අපි ලොකු අයියලා කළා මල්ලිල නංගිලා අපි හැමෝම ඉතින් අර කාල සටහනකට අනුව බොහොම විනයානුකූල ජීවිතයක් අපි ගත කරේ ඒ පෙරහුරුව ඒ අධ්‍යක්ීම් අදටත් තක්ෂි සමග තාරාගේ ඇවතුම් පැවතුම් වලට බලපාපු බව ඉතාමත් සතුටින් කියන ගමන් මේ කතාව ඔබට කියන්නේ මං කියන්නේ මේ රෝහිත කියලා මට ඉතුරු නම ඇත්තටම හිතුවදින මට හරි කනගාටුයි මට ඒ නම සම්පූර්ණයෙන් මතකයි තියෙන්නේ මේ රෝහිත අයියා මේ හැමෝම අපි හරි ආදරෙන් අයියා රෝහිත අයියා කියලා කිව්වේ සින්දු කියන දක්ෂයි ලස්සනට සින්දු කියන ඉතින් මහා රෑට ඒගොල්ලන් ලොකු අයියලා අක්කලා ඒගොල්ලන් උසස් පෙළට එතකොට සූදානම් වෙනවා චූටි විවේකයක් ලැබුණාම මම මේ කියන රෝහිත අයියා බොක්ස් ගිටාර් එකක් තිබුණා යට නේද තක්ෂි බොක්ස් ගිටාර් එකක් තිබුණා මේකත් අරගෙන අපේ ඩයිනින් එකට ඇවිල්ලා අපි කෑම කන ශාලාවට ඇවිල්ලා මෙයා සින්දු කියනවා එතකොට අපි ඇහෙන දුරින් තමයි මේ ඩයිනින් එක පිරලා තියෙන ඉතින් අපි ඩොමෙට්‍රි ඉඳගෙන අපි නිවාසික සයනගාරයේ ඉඳගෙන අපි ගැහැණු ළමයි ඉතින් එතකොට රාත්‍රී ඇඳුම ඇඳගෙන අපි net ඇතුළට යන්න ඕන වෙලාවට ඉතින් ඔබ දන්න ඔබ නිවාසික ජීවිත ගත කරා නම් ඔබ අනිවාර්යෙන් මේ අධ්‍යක්ෂකව මුණ දීලා ඇති හැබැයි ඉතින් අපි ඒ වෙලාවට ඉතින් නීති රීති උල්ලංඝනය කරනවා තාක්ෂි මතකනේ අපි පුටු තියලා පුටු එක එක තියා ගන්නවා දෙල්ලටක් තියනවා හිතුවදිනේ මේ මට දැනුත් මැවිලා පේනවා ඇත්තට මේක හරිම සුන්දර අතීතයක් දෙල්ලටෙන් එහා පැත්තේ තිබුණ මැද මිදුල මේ මොහොතේ අපි විඳිනවා නම් රාජකීය විද්‍යාල නේවාසිකාගාරයේ හිටපු කෙනෙක් ඔබට මතක් වෙනවා ඇති ඔබට චිත්‍රයක් මැවෙනවා ඇති අපි මේ මොකද්ද කියන්නේ කියලා දැන් තාරා කියපු දෙල් වැටට දෙල් කම්බි වලට එහා පැත්තේ තියෙන මැද මිදුල ඒක එහා පැත්තේ තමයි අපේ ඩයිනින් එක තියෙන කැම ශාලාව තිබුණේ ඉතින් දැන් මේ රෝහිත අයියා බොක්ස් හිටාර ගත්ත අරගෙන රැට ඇවිල්ලා ඔතන ඉඳන් සින්දු කියන ඉතින් තිරොන් මද්දුමගේ කියලා කියන්නේ අපේ හිටපු ප්‍රවීණ ගායන ශිල්පියෙක් අදර ඔහු ගීත ගායනා කරන නමුත් නිහඬයි බොහොම නිහඬයි මේ නත්තල් සමය කිතුණු බැතිමතෙක් පහුගිය කාලේ මේ ශ්‍රී ලංකාවට පාප් වහන්සේ එනකොට ඒ වෙනුනොත් ගීතයක් කරා තිරොන් මද්දුමගේ මට මතකයි ඔහුගේ ගීතයක් තියෙන හිතෝතනේ ඈත හරකාවි ඔබේ මූණට හිනාවක් ආව නේද ඔබත් විඳින්න ඇති ගීතය අපි ඉතාමත් ආදරෙන් විඳපු ගීතයක් බාලිකාවන් හැටියට විරෝහිත අය මේ ගීතය ගායනා කරනවා හිතෝතනේ ඉතාමත් ලස්සනයි අපිට එතකොට මේක හරි මේ වික්‍රමයක් තියෙන ගිටාර් එකක් ප්ලේ කර කර ඉතින් තරුණ පිරිමිලා මේක ඉතින් අපි බොහොම තරුණ ගෑනු ළමයි හැටියට අපි උඩ නැගගෙන බොහොම සරල වචන ටිකක් මේ ගීතේ තියෙන්නේ ඉතින් බොහොම සරල වචන ටිකක් මේකේ තියෙන්නේ ඉතින් අපි එල්ලිලා මේ ගීතේ ඉවර වෙනකම් ඉතින් අපේ නායිකාව අපි හිටපු අපි මේ කවුද මට නමත් මතක නැහැ නේ තාක්ෂි ඉතින් ඔන්න බලන්නකෝ ඒ එනකොට ඔය අපි දැල්වල එල්ලිලා සින්දු අහන කාලේ රූපාණි ධම්මිකා හිතවතිය තමයි අපේ අහගෙන ඉන්නවද දන්නෙත් නෑ කොහේ හරිඳා බීඔපී 317 තමයි යගේ පදිංචිය මට මනියක බොහොම සිහින් සිරුරක් තිබුණු උස තරුණියක් ඔව් ඉතින් අපිට නිතරම කියන්නේ තක්ෂිලා නංගී තරංගනී නංගී කියන දේ අහන්න
ඔහොම කියනවා. එහෙම කියන්නේ හේතු කාරණා වෙනම කතා කරන්න ඕනේ දේවල්. ඉතින් හැපියත් එල්ලිලා මේ ගීතය අහනවා. ඒ නිසා තමයි අපි බය නැතුව එල්ලිලා මේ ගීතේ විඳින්න අපිට ඒ කාලේ පුළුවන්කම ලැබුණේ. අපි ඊළඟට අහන්න සූදානම් වෙන්නේ මේ ගීතේ මේ ගීතේට පෙරවදනක් විදිහට තමයි දෙමි. එහෙම මතක සටහන් ගැන කියනනම් හිතුවුතුනි මේ සම්පූර්ණ ඉරිදා ආදරණීය ඉරිදාවක්ම අපිට රේවාචක ජීවිතය ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඈත අර කවි ගීතය අපිට කොහෙ හෝ ඇහුණත් ඇත්තටම අපිට මතක් වෙන්නේ ඒ ගීතය ගායනා කළ මේ ළඟදී මම තිරෝන් මද්දුමගේ මහත් එක්කලා කතා බහ කරන හිතවතෙක් මං ඔහුට කිව්වා මේ ගීතයත් එක්ක අපේ බැඳුණු අතීතයේ කොතරම්ද කියලා. ඉතින් ඒ ආදරණීය මතකය ඔබත් එක්ක බෙදා ගන්න අතරතුරේදී මේ ගීතය තිරණය කරන්නට කැමති බලන්න ඔබට දැනනවද කියලා අපි ඒ කියපු කතාව. හරියටම 1963 මාර්තු 31 වෙනිදා දවල් 11:20 දක්ෂි ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් කරුණාරත්න අබේසේකර සූරීන් නිහා නෙල්සන් කියන අපූරු සංගීත ශිල්පියාගේ ගීතයක් ජනගත කරා. 1963 අපි ඉපදිලත් නෑනේ දක්ෂි. ඒ කියන්නේ තර මුල්ම වතාවට නිහා නෙල්සන් කියන නම ගුවන්විදුලියෙන් ප්‍රචාර වුණේ තෙම් මොහොතේ වෙන්නට උනේ. ඒ වෙලාවේ මේ කරුණාරත්න අබේසේකර සූරීන් කියනවා අද මේ වැඩසටහනින් මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටි සදා කාලිකවම ආලෝකය ලෝකයට සපයන මල් වෙඩිල්ලක් වෙන බව සාධිකයි. මේ ගායකයා නිහාල් නෙල්සන්. ඔන්නෝම කියනවා. හරියටම හරි. ඒක ඇත්තටම අද වෙන විට ඔප්පු වෙලා තියෙනවා. එදා ඒ වෙලාවේ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන්නේ තක්ෂි අපි දැන් මේ වැඩසටහන අවසානයේදී ඔබට ගේන්න සූදානම් වෙන ගීතය.
අපි ගීතයට ගැන තව දෙයක් කිව්වොත් තක්ෂි මේ ගීතයට අවුරුදු 50ක් වුණා. පසුගිය නොවැම්බර් මාසෙට හෝ ඒ වගේ මට මතක විදිහට සිහිනතටකි අපේ සුදේශ් අයියා මේ ගැන කතා කරා. දැන් තාර අපි සමු ගන්නයි සුදන වෙන්නේ අද ආදරණීය දවසක්. සාමය සතුට පිරුණු දවසක්. අපි වෙනස් වෙන්න ඕනේ කියන එක සරින් සරි අපි ඔබට මතක් කරපු දවසක් නිකන් නෙමෙයි කියන්නේ තාර. අපි වෙනස් වෙමු හිතුව දින හොඳ විදිහට වෙනස් වෙමු. අපිට වෙනස් වෙන්න පුළුවනි. හැබැයි හොඳ විදිහට අපේ වචන, අපේ ඇවතුම් පැවතුම් අපි නිසා තව කෙනෙකුට මේ මොහොතේ හිතවතුනි ඔබ නිසා කෙනෙක් බයෙන් ඉන්නවා වෙන්නත් පුළුවනි. මේ මොහොතේ ඔබ නිසා කෙනෙක් විඳවනවා වෙන්න පුළුවනි. මේ මොහොතේ ඊළඟ මොහොතේ ඔබව දකින්න අකමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවනි. ඒ ඇයි කියන එක හිතන්න. ඒ ඇයි ඔබට පුළුවන් නේද වෙනස් වෙන්න? ඔබ වෙනස් වෙන්න. අපිත් වෙනස් වෙන්නම්. හැබැයි හොඳ විදිහට. මේ තේමාවත් එක්කලා ඔබත් එක්ක ආදරණීය ඉරිදාව ගිව්වේ ඔබේ ආදරය තක්ෂිත තාරාට හැමදාමත් සතුටක් සහ ආඩම්බරයක්. ජනවාරි පළවෙනි දිනකන් ඉන්න ඕනේ නැණි තක්ෂි. අද ඉඳන් වෙනස් වෙමු. මේ දැන් ඉඳන් මේ මොහොතේ ඉඳලා අපි හොඳ විදිහට වෙනස් වෙමු. ඔබ එක මොහොතක් වෙනස් වෙන්න මුළු ලෝකෙම වෙනස් වෙයි. ඒක ස්ථිරයි. ඉතින් අපි ලබන ඉරිදා මීටත් වඩා ආදරෙන් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. මේ ආදරය ඒ වෙනකල් නොවෙනස් සිටී කියලාත් අපි විශ්වාස කරනවා. ආදරණීය ඉරිදාවෙන් ලෝකවාසී සියලු කිතුණු බැතිමතුන්ට විතරක් නෙමෙයි සියලුම දෙනාට මේ ලැබූ නත්තල තමන්ගේ ආකල්ප වෙනස් කරන්නට පුළුවන්කම ලැබෙන, තමාව වෙනස් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන වාසනාවන්ත නත්තලක් වේවා කියලා තක්ෂිත් එක්කලා තාරා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට යහපතම වේවා. මම ආදරෙන් තක්ෂි. මම ආදරෙන් තාරා. නෙළුම් මලකුයි ලස්සන වෙයි හමන සුලංගයි ගීතරාවේ ඔබගේ වගේ මගේ කිරිල්ලි ගියා ඉගිල්ලි මන්සෝ කෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි අමන සුලඟයි ගීතරාවේ ඔබගේ වගේ මගේ කිරිල්ලි ඈ ගියා ඉගිල්ලි මන්සෝ කෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා වනයට පියාඹලා වනයට පියාඹලා ඇයි ගියේ වනයට පියාඹලා ලස්සනට පිපුණවන්න මල්ගල් පීරන දියවල් මං ආස කරන මැණික් ඇටෙනි දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිලි සුරතල් සුපුන් චන්ද්‍ර දිලි අහස තරු නැගෙද්දි රැල්ල පෙරලි ඇවිල්ල සුදු වැල්ල සිඳෙද්දි සවන් පින්නන මතු ගී ගුවනට එක් වෙද්දි ඔයයි තනියම කිරිල්ලි කැලේ කට වැදි කැලේ කට වැදි කැලේ කට වැදි ඇයි තනියම කැලේ කට වැදි ලස්සනට පිපුණවන්න මල් ගල් తీරන දියවැල් මං ආස කරන මැණික් ගැටෙනි දුර ඈත කැලේ ගල් ගුවවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් දස යන්නට මත්තෙන් කූඩුව සොයලා පෙර ඔබ එන හැටි පේනවා තාම නැවිලා එන්න එන්න කිරිල්ලිය වහා පියඹලා තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා කූඩුව ඔබ නිසාම ඇරිලා ලස්සන
tapi punawan malgal kiran diyal mangas karan men katen dura aisa kale kal duav ka jivan akal lassan mage kiril suratal lassan tapi punawan malgal kiran diyal mangas karan men katen dura aisa kale kal duav ka jivan akal lassan mage kiril suratal ජාල රේඩියෝ සත්කාරය සිය හඬ